සැබවින්ම මහා කලාකරුවෙක්. දේශීය සිතුවම් කලාවේ මහා අසිරියක් බෑ විප්ලවීය කලාකරුවෙක්. වසර 18ක් පුරාවට එකම ස්ථානයක එකම චිත්ත ඒකාග්‍රතාවයක මෙවන් ඉවසීමක් මෙවන් කැපවීමක් කළ හැකිවන්නේ මවුන් වඩනා තවුසෙකුට පමණයි. සොයිලියස්ද තම හිතේ ඇඳුණු අපරිමිත භක්තියේ සිටුවම විහාර පිටිය මතට ගෙන ඒමට චිත්ත සමාධිය වැඩු තවුසෙකු බඳුයි. අතුරු සිතුරු නැතුව අවකාශයේ පුරාම සිතුවම විහිදුවීමේ චිත්‍ර සම්පින්දන උපාය මානව රූප මත වැටුණු ආලෝකය හා අඳුර අතරවන හැඟුම්බර නාටකීය ස්වරූපය සොයිලියස්ගේ ප්‍රඥා ගෝචර වර්ණ සංයෝජනයේ ආශ්චර්යමත් අංග. සිතුවම් සම්ප්‍රදාය ඔස්සේ ගමන් කළ සොයිලියස් කැලණි විහාර බිත්ති මත තැවරුවේ පොළොවේ පසින් හා වෙනත් ස්වභාවික ද්‍රව්‍යයන් සියතින් මුසුකොට තනාගත් වර්ණාවලියක්. එතුමා ඉගෙන ගත්තා විහාර කර්මාන්තයේත යොදාගත හැකි වර්ණ මොනවද කියන එක. පාංචු වර්ණ විශේෂයෙන් රතු මිශ්‍ර යකඩ මිශ්‍ර වර්ණ කියන්නේ රෙඩ් ඔක්සයිඩ් මිශ්‍රණ. ඒ වගේම යෙලෝ ඕකර් කියලා කියන්නේ අඳුරු කහ කියන එකයි. මේ අඳුරු කහ කියන වර්ණයත් පාංචු වර්ණයක් නැත්නම් ඒත් කලර් එකක් එහෙම නැත්නම් පොළවෙන් ගන්න වර්ණයක්. මෙහි තියෙනවා ඔය ඕන තරම් මේ පාංචු වර්ණ හොයා ගන්නවා නම් එහෙම. එතකොට එතුමාට වර්ණ දෙකයි එතනින් තිබුණේ. ඊළඟ වර්ණය තමයි සුදු පාට. සුදු වර්ණ වශයෙන් භාවිත කරන මේ මකුළු මැටි මේ ශ්‍රී ලංකාවේ මතුරුර ප්‍රදේශයෙන් හොයාගත්තු මේ මකුළු මැටි තමයි භාවිත කරන්නේ ඔහු තලය සකස් කර ගැනීම මූලික අදිරිය වශයෙන්. කළු පාට හේවත් කළු අඳුන සාතහ ගනු ලැබුවේ දුම්මල හා කොහොල්ලෑ සමග මිශ්‍ර කරගත් අඟුරු ද්‍රව්‍යයන්ගෙන්. කටු නිරින්චි මදටිය කොළ දියමිත්ත කොළ නිල් අවරිය සාදි ලිංගම් මෙන්ම ගස්වල පොතු හා මුල් වලින් තලා පෙරාගත් යුෂ මේ සඳහා යොදා ගත්තා. ආරම්භයේදී නැත පිනවන තද වර්ණාවලියක් සිතුවම් මත තවරෝ සොයිලියස් සිතුවම් කලාවේ පරිණතියට පත්වන්නේ නෙතට සෞම්‍ය පාෂාණ පැහැයන් කිහිපයක් දක්වා වෙනස් වෙමින් එය ඔහු පිළිපැදි බුදු ප්‍රතිපත්තීන්ගේ හා ඔහුගේ ජීවන දෘෂ්ටියේ වර්ධනාත්මක වෙනස් වීමට සමාන්තර වීමක්. ආසියාවේ මහා සම්ප්‍රදාය ගුරුකොට නිර්මාණය වූ ලංකාවේ පෞරාණික සිතුවම් ශෛලියෙන් නොමද ආස්වාදය ලද සොයිලියස් තම සිතුවම් කරණයට අපූරු අනන්‍යතා ගුණයක් එක් කර ගන්නවා. නුවර යුගයේ බිතු සිතුවම් සම්ප්‍රදායේ මාහැඟි ආකෘතිමය හා රිද්ම ලක්ෂණවලට කැලණි සිතුවම් කළ සොයිලියස්ගේ තිරිතුඩින් නව ලාලිත්‍යයක් එක් වුණා. හදවතේ ගැඹුරුම තැනින් උපදින භාවමය සමාධිය ඔහුගේ නිර්මාණ ප්‍රතිභාවට අපූරු පසුබිමක්. සිතුවමක රේඛාවෙන් රේඛාවට බුදුගුණ සිහි කරමින් පිරිත් පද මුමුණමින් ඔහු සිතුවම් කලාවේ යෙදුණු බව ප්‍රචලිත රහසක්. කැලණි
විහාර සිතුවම් කරණය සඳහා තලය හෙවත් බදාමය සකස් කර ගැනීමේදී ඔහු එතෙක් පැවති තාක්ෂණයට වෙනත් මගක් ගත්තා එක් ටෙම්පරා ක්‍රමය බිත්තර සාරු මිශ්‍ර කර තනාගත් මිතු තලය සොයිලියස්ගේ සිතුවමට අපූරු ලාලිත්‍යයක් එක්කලා महा श्रमदानीय अवसान वाणी दैडी संतापेकिन तमन अति निलुनु बुदुरुवट पसुबिंबन विहार कुटिये प्रधान बितुसितुवमे एंदीमे अवस्थाव एय तमन अति एंदेन विशिष्टतम सितुवम व्ययुतुय चित्रावलिये एकत्वय नमिदेन महा नुगकस ओगे काल्पनिक कल्प वृक्षयाई इम स्थाने हिमाल कंदु प्रतिनिर्माणे किरीम दायक सभावे एकमतिक तीरणयाई सोइलियस तब कला करुएक्त नेतहोत कुली करुएक्त ओहु मेवीमट यान नुगरुकट अधिक्रूहित वृक्ष देवताव विमसनवा देवियनि मां नर प्राणियेक् वेमि सोइलियस्गे सिहिनेय बिंद वेटेनवा दायक सभावे तीरणे आनुव इम वगकीम काल केस्मान नेमति जर्मानु जातिक सित्तरकुट पेवरेनवा एवन विट सोइलियस सिटिये देपसे एक कुटियक सिविली में सितुव मक्मावमिन हिमाल कंदु सितुवे में एकत्वय रकीमट नम देपसे एति सितुव मकादेमिय युतुयाई विदेशीय सित्रा तीरने कलात तमांगे लेन दहतियन मेवनु में जीवमान सितुवां किसी लिसकिन्वात तमाति नमकिन बव निर्भयव कियमिन सोइलियस इदा पलंचेन बिमट बैसे किसी दिनकात नवत पिंसलाक तमाति नैलिन्वेतै सपत करमी प्रतिकाल हमुदावान सिंहल बौद्धयागे उतुम पूजनीय स्थानीय बिंद तमा बौद्धयान पन्ना देमो पुवत एंद देक्कु मे सेतुवम सोइलियस के एस गेटेन्नट ऐति अवसानये यूरोपीय स्वाभाविक शैलिये सेतुवमक लेस प्रधान बुदुरुव पिटुपस बित्तिय हिमाल कंदु पेलकिन सरसुना उपायक हसुवी उनुतेल कटार में वेटुनु कैलनिति सतेरुंगे सितुव में एति गिनिदलु सबह गिनिदलु वी दल्विदै सोइलियस्ट देनिन्नट ऐति सितुवम कलाव वेनुवेन तारुण्य अमतक करदेमु में गिही यतिवरया जीवितये प्रथम वधावट कलकिरीमट हा इच्छा भंगत्वेट පත්වෙනවා මින් මතුවට කුමටද තෙලිකූරු මාතට සිතුවම් මෙලෙ ජීවිතය කරගත් සොයිලියස් මේ අතහරින්නේ ඔහුගේම ජීවිතයයි කල
ශක්තිය මොහු කුරා ගිය ජාතියට වඩාත් ඵලදායක පරිණත කලාකරුවෙකු වූ අවතියකයි ඔහුට චිත්‍ර ඇඳීම නතර කර දැමීමට සිදුවන්නේ එහෙත් දේශයේ අග්‍රගණ්‍ය කලාකරුවා වූ සොයිලියස්ට එසේ ජීවිතය අතහැර යාමට අවසර ලැබෙන්නේ නැහැ කොළඹ ප්‍රදර්ශනය වෙනුවෙන් ලංකා මන්දිරය නිර්මාණය කිරීමට පින්සලක් අතින් නෑල්ලීමට ඉටාගත් සොයිලියස් මේ හැම කටයුත්තකදීම තිරයෙන් පිටුපසට වී සැලසුම් හා උපදෙස් ලබා දීමෙන් පමණක් ඒවාට සම්බන්ධ වුණා. කොළඹ ප්‍රදර්ශනය සඳහා එවකට ලංකාවේ තවත් ප්‍රකට සිත්තරෙකු එකතු වී සිටියා. ඔහු ඊ.එම්. සිංහාර සිත්තර ගුරුන්නාන්සේ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වූ අරනෝලිස්ගේ සිට ඇදී ගියේ සෝලියස්ගේ මනබඳනා සිතුවම් ශෛලිය දෙසට. අනතුරුව තමන්ගේ උපන් ගමේ දිවන සේනානායක ආරාමයේ නම් විහාරයේ කලා කටයුතු ඉටු කර දෙන මෙන් තම අසල්වැසියා කරන ලද ඉල්ලීම පැහැර හැරීමට ඔහුට හැකි වුණේ නැහැ. සොයිලියස්ගේ උපදෙස් මත එහි කලා කටයුතු සියල්ල ඉටු වූයේ අරනෝලිස් නම් වූ ඔහුගේ දෙවන ශිෂ්‍යයා අතින්. අරනෝලිස් කියන මගේ පියා සෝලියස් මෙන්ඩිස් මහත්තයාගේ පළවෙනි ගෝලයා හැටියට හැදිලා එතන ඉඳලා අපේ පියා කරපු හැම වැඩක්ම කරේ ඒ සම්ප්‍රදාය මේව වෙන හැටියට හුඟක් දෙනෙක් බෞද්ධ සිංහල සංස්කෘතිය හැටියට ඒක සලකලා ඒ විදිහටම කරන්න අපේ පියාට ඒ වැඩ රාජකාරී හුඟක් අය පැවරුවා. කැලණි විහාරයේ චිත්‍ර කර්මාන්තයට සොයිලියස්ට අත්ලක් වූ තවත් අයෙකු සිටියා. ඔහු සෝමපාල. තනිකඩ හුදකලා කලාකරුවෙකු වූ ගුරුතුමා අසලම රැඳී මිය යන තෙක්ම ඔහුට උවටැන් කරමින් සෝමපාල තම යුතුකම ඉටු කළා. සොයිලියස් නම් මහා කලාකරුවා විසූ මේ විසල් නිවහන බිඳ වැටී ගිය ඔහුගේ කලා දිවියසේම පසු කලකදී ගරා වැටී නොපෙනී ගියා. පුංචි කාලේ මට මතකයි මාදම්පියන සෝලියස් මහතා බයිසිකලයේ කරෝල කෝරියෝ දෙන්නෙකුත් බැඳගෙන ආපසු යනවා. එයා සරම ඇඳලා සුදු කෝට් එකක් ඇඳගෙන තමයි ගමන් යන්නේ. මේ කරෝල මාළු ගෙනියන්නේ එයාගේ බල්ලන්ට. එයා ගාව බල්ලු 20ක් 30ක් විතර හිටියා. නමුත් කවදාවත්ම සොයිලියස් මහත්තයා මස් මාළු කරවල කෑවේ නැහැ. මෙහෙම කියන්නේ එකම ගමේ ඉපදුන සෝමරත්න රාමනායක මහතායි. සිතුවම් කලාව අතහැර දැමීම නිසා ඇති වූ කාන්සියත් හිත තුළ ඇති වී තිබූ කලකිරීමත් තුනී කර ගැනීම අරමුණු කරගෙන සොයිලියස් තමන්ගේම ඉඩම්වල වගා කටයුතු වලට හිත යෙදුවා. පරිශ්‍රමයෙන් උපයාගත් ලොකු දේපලකට හිමිකම් කිව්ව සොයිලියස් එමගින් භෞතික සුඛ විහරණයක් පැතුවේ නැහැ. කුඩා දරුවන් වෙත අසීමිත ආදරයක් දැක්වූ සොයිලියස් සමාජයේ ඇස්වලින් මගහැරී ගිය අසරණ ආබාධ දරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ පාසලක් ඇති කිරීමට කල්පනා කළා. අක්කර 4ක පමණ භූමියක
සිය ධනයෙන් ඉදි උන නේවාසික පාසල නම් ඌයේ සෙවිරාජ යන නමින් එය ආබාධ දරුවන් වෙනුවෙන් ලංකාවේ ඉදි උන පළමු පාසල ළමයින්ගේ නඩත්තුවට විශාල මුදලක් වැය වෙන බැවින් ඒ සඳහා ඔහු සතුව තිබූ අක්කර 80ක පමණ පොල් ඉඩම් පාසලට පරිත්‍යාග කළා පාසලේ හා එහි දීපලවල භාරකාරත්වය බෞද්ධ මහා සම්මේලනයට පැවරුවා තමන් සන්තකව ඉතිරිව තිබූ අවසාන වත්කම වූ මෝටර් රථයත් ගුරුවරුන්ගේ හා ළමයින්ගේ කටයුතු වල පහසුව වෙනුවෙන් ඔහු පාසලට තෑගි කළා 1958 ජූනි මාසේ 10 වෙනිදා මෙම පාසල ආරම්භ කරා ආයතනයක් වශයෙන් නේවාසිකාගාරයකුත් සමග දෘෂ්ටි උනතා ළමුන් 6 දෙනෙක් තමා මුලින්ම එතුමා මේ පාසලට ඇතුළත් කරගෙන තියෙන්නේ ඒ අනුව අද වෙනකොට ළමයි 129ක් ආබාධිත සහිත දරුවන් අධ්‍යාපනය ලැබෙනවා මතු අනාගතයේදීත් විශාල වශයෙන් දරු දැරියන් මේ ආයතනයේ අධ්‍යාපනය ලබાવી මෙතනින් ඉදිරියට ගිහිල්ලා සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් වේවි මේ සියලු පින් අයිති වෙන්නේ මේ ආයතන නිර්මාණය කර නිර්මාණය කළ සොයිලස් මෙන්දි ශ්‍රීමතානන්ට තමන් සතු සියලු දේ දන් දුන් වෙසතුරු නිරිඳුන් මෙන් සොයිලියස් ඉතා නිහඬ හා අප්‍රකට අපිස් දෙවියකට හුරු පුරුදු වුණා කැලණි විහාර චිත්‍ර සදාකාලික නැහැ ඒවා කිසියම් දිනක විනාශ වී යාවි එසේ වූද ඒවා නැවත ඇඳීමට මේ මුල් චිත්‍ර උපයෝගී වේවි මේවා ඇති මට නොවේ මුළු මහත් ජාතියටයි ඔහු ඒවා සංරක්ෂණය පිණිස ජාතික ලේකනාගාරයට බාර කිරීමට තීරණය කළා කලක් තිස්සේ කරන ලද ඉල්ලීම සඵල වූයේ ඔහුගේ දුක සැප බැලීමට නිවසට පැමිණි නිශංක විජේරත්න මහතාගේ ඉදිරිපත් වීමෙන් මේ රේඛා චිත්‍ර සෝලියස් මන්දිස් මැතිතුමාගේ ඉල්ලීම මත 1975 ජූලි 29 වෙනිදා මේ ජාතික ලේකනාගාර අධ්‍යක්ෂකතුමාට බාර දීලා තියෙනවා සංස්කෘතික ඇමතිතුමා කුලතිලක ඇමතිතුමා එදා පටන් මේ රේඛා චිත්‍ර මේ දෙපාර්තමේන්තුවේ ඉතාමත්ම ආරක්ෂිතව සංරක්ෂණය වෙනවා සොයිලිය සිත්තරානන්ගේ රටවට ඇති විහාර සිතුවම් බොහොමයක් මේ වන විට විනාශ මුඛයට පත් වෙමින් තිබෙනවා ඒවායේ වටිනාකම නොදත් ඇතැම් ශිල්පීන් සිතුවම් විකෘති කරලා කැලණි චිත්‍රාවලියේ සිතුවම් වලද මතු පිට පැහැ ස්තරය පුපුරා පොතු ගැලවෙමින් පවතිනවා ජාතියේ මතු පරපුරේ උරුමයක් වූ මෙම සිතුවම් එහි කලාකරුවාගේ ජීවිතය මෙන්ම නොතකා හැරීමෙන් විනාශයට කොතුරු වී යාවි තමන් ඉදිරියේ ගරා වැටුණු නිවස හැර දමා පැමිණි සොයිලියස් සිවිරාජ පාසලේ ගොඩනැගිල්ලට පිටුපා පොල් අතුබා එලා තනාගත් කුඩා කුටියක මිය යනතුරුම ජීවත් වුණා ඔහුගේ කඳුළට මෙන්ම සිනහවටද ළඟ සිටි එකම මිනිසා සෝමපාල ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් වරෙක මහා බර වැඩක් කළ සැහැල්ලු මිනිසෙකු ලෙස හඳුන්වා දුන් වලි මුනි සොයිලියස් මෙන්දිස් නම් මේ මහා කලාකරුවාගේ අවමගුල් කටයුතු සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එදා මහවැවති අවසාන වුණා ඒ මහතා කලුරිය කළ පුවත 1975 සැප්තැම්බර් 4 වෙනිදා දිනමින පත්‍රයේ පළවී තිබුණේ මෙසේයි දිවයිනේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ සොයිලියස් මෙන්දිස් මහතා ගිය සඳුදා මිය ගියේය සති දෙකක් රෝගාතුරව සිටි මෙන්දිස් මහතා
මිය යන විට 80 වෙනි වියේ පසු විය. අම මගුල් කටයුතු අද සවස 3ට මහවැව සිවිරාජ අඳබිහිරි පාසල් භූමියේදී සිදු කෙරේ. සොයිලියස් අවමගුලට රුපියල් 500ක් සංස්කෘතික අමාත්‍යාංශය මගින් පිරිනමා ඇත.